අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රථමින් සිරස්තල සෞඛ්‍ය වර්ජනය තවදුරටත් රාජ්‍ය ඔසුසල ඉදිරිපිට දිගු පොලින් ඖෂධ ලබා ගැනීම සහ විකිරණ පරීක්ෂණ අඩාලයි රෝගීන් ඇඳෙන් බිමට ජනරැලිවලින් කොවිඩ් බෝවිය හැකි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ඔමික්‍රෝන් ආරම්භ වූ දා සිට මරණ ලක්ෂ 5ක් කැලණි 30ට අදත් ඩීසල් නැහැ ආර්ථිකය ගැන සජබේ විවාදයක් ඉල්ලයි රනිල් IMF ගැන විවාදයකට සූදානම් UNP වැටුණාද වැටුවාද පක්ෂ මහලේකම් සියතට කළ අනාවරණය ප්‍රථමයෙන් දේශීය පුවත් කැලණි 30 බලාගාරයේ මෙගාවොට් 130ක කොටසක් තවමත් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නැහැ. ඒ ඩීසල් දැතිකම හේතු වෙනුයි. ඉල්ලුමට සරලින් ලෙස සැපයුම අඩු වූ හොත් විදුලිය කප්පාදුවක් සිදු විය හැකි බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. ඊයේ දින උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2617ක් බව වාර්තා වී තිබෙනවා. ඩීසල් නොමැතිකම හේතුවෙන් කැලණි 30 බලාගාරයේ මෙගාවොට් 130ක කොටසක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. එය ජල විදුලියෙන් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ අතර විදුලි නිෂ්පාදනයට වැඩිපුර ජලය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ජලාශවල ජල දහරිතාවයන් ශීඝ්‍ර ලෙස පහත බසිමින් තිබෙනවා. ඉදිරි දින කිහිපෙදී වර්ෂාව ඇදහැලෙන බව ප්‍රකාශ කළද එය ජලාශවල ජල දහරිතාවන් විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. මේ අතර ජලාශවල ජල දහරිතාවන් සීග්‍රීන් පහත බැසීමත් සමග දිවයිනේ ඇතැම් ස්ථානවල ජල කප්පාදු වීමද මේ වන විට වාර්තා වනවා. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසූ පරිදි ඩීසල් ලැබුණේ නැත්නම් ඉදිරියේදී විදුලිය සම්බන්ධයෙන් අර්බුද පැන නගින බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. මේ අතර ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීම් සිදු කර තිබෙනවා. ඊයේ දින එහි සභාපතිවරයා සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.68ක්ද ඩීසල් ලීටරයකින් රුපියල් 48.30ක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බවයි. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පොදුජන පෙරමුණේ රැළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. එමෙන්ම කොවිඩ් අඩුවන වේලාවක මෙම රැළිය පවත්වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ඒ අද එම රැළියේ කටයුතු පිළිබඳව නිරීක්ෂණයට එක් වෙමින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන විශේෂ ජන රැළියට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අද පසරු දෙකට ආරම්භ වන එම ජන රැළියේ කටයුතු නිරීක්ෂණය කිරීමට අද දිනත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එහි පැමිණියා. දැන් මේ වෙනකොට සල්ගාදු පිටිය මේ මහා රැස්වීම තියන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මාධ්‍යවල පළවෙන මේ රැස්වීම තුලින් කොවිඩ් පැතිරීමේ ඉඩකඩ තියෙනවා බව. නේද දැන් කොවිඩ් ගැන මතක් දෙන්නේ අභිරහසීමක් තියෙනවා. දැන් පෙළපාලිය දුරු සංගම් වල එහා පැත්තේ ජනතා විශ්වවිද්‍යාලවල පෙළපාලිය යනවා පාර දිගේ එහා පැත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා හැමතැනම රැස්වීම තියාන යනවා. කොහොම විපක්ෂය ඇයට රැස්වීම තියෙනවද කොවිඩ් වසංගතය නැහැ. අපි මේ අවුරුදු දෙකකට පස්සේ කොවිඩ් වසංගතය මර්ධනය කරලා රටේ විශාල වැඩ කොටසක් කරාන යන වෙලාවක අවුරුදු දෙකක් අපි රැස්වීම තිබ්බේ නැහැ. කොවිඩ් වසංගතය අඩු වෙන වෙලාවක තමයි අපි රැස්වීම තියන්න ලෑසි කරලා තියෙන්නේ. මේකට තමයි හුවක් දෙනකොට අද රුදා වල්ලා තියෙන්නේ. අන්තය රැසීම් තියෙනකොට සෞඛ්‍යයන් සේ පොදස් ගැත්තෙත් නැහැ. ඒ අවශ්‍ය උපකරණ ලබා දීලත් නැහැ. අපි අත් සෝදාගෙන ඒ අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ගල්වාගෙන එන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ නිසි සෞඛ්‍ය නීති රීති වල යටත්ව දාමත්වනේ මේ රැස්ම කරන්නේ. ඔව් සෞඛ්‍ය නීති රීති වල යටත්ව තමයි අපි සම්පූර්ණ මේ රැසීම තියන්නේ. ජනරැලි සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වුවත් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ඊයේ දිනත් කොවිඩ් ආසාදිතින් 1200 සීමාව ඉක්මවා වාර්තා වුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. දිනෙදී
जन एक सौख्य पुरुदे पवा एक रोगे पतिरीमट तुड़देन हेतु मंगिता මේ මා සංවිධානය කරන සහ සහභාගී වෙන සියලු දෙනා ඉතා වගකීමෙන් මේ කටයුතු වලට සංවිධානය කිරීම හෝ සහභාගී වීම සිදු කරනවා ඇතයි කියලා අපි හිතනවා ඒක හරහා රෝගයේ වැළඳීමෙන් රෝගයේ පැතිරීමට තුඩු දෙන ලෙස කටයුතු කිරීමෙන් මං හිතන්නේ සමහර විට අවසානයේදී විපතටපත් වුණොත් පත්වන්නේ ඒකට සහභාගී වුණ අයත් ඔවුන්ගේ ආරාධිතයන්ගෙනුත් ආදරණීයන්ගෙනුත් ඒ කියන්නේ ඔවුන් සමග පවුලේ ඉන්න අයගෙනුයි තමා ඉස්සරෝම මේක ආරම්භ වෙන්නේ පොකුරක් ආරම්භ වුණත් ඉතින් ඒකනත් සැලකිල්ලට ගෙන මේ පිළිබඳව ඉතාමත්ම වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා සීළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1253ක් හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 6,21,985ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 5,82,064ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 24,200 वसंगे ओमिक्रोन हदुनागद्दा सिट लोके पुरा कोविड मरण लक्ष्य पहक वार्ता वी एतै लोक सौख्य संविधानय पेन्वा देनवा मेम मरण संख्यावेन पहेदिली वनुवे ओमिक्रोन मृदु नैति बवयै लोक सौख्य संविधानय पवसनवा कैनडावे ओटावाहि विरोधतावल निरत वू ट्रक रतरिय दुरन्गेन 30 दिनकुट वैडि पिरिसक अत्तडंगुवट गेन तिबेनवा मेवनि विटात परीक्षण 80कुट वैडि प्रमाणयक आरंभ कर एति बवयै वार्ता वन्ने विरोधता करवन व्याज बोम्ब तर्जनयक मवा पैमट उत्साह दरु बवद පොලිසිය පවසනවා දැන් ලෝක කොවිඩ් තත්ත්වය ඔමික්‍රෝන් ආරම්භ වීමත් සමග මේ වන විට කොවිඩ් ආශ්‍රිත මරණ ලක්ෂ 5ක් ලෝකයේ පුරා වාර්තා වී තිබෙනවා එසේම ඔමික්‍රෝන් හඳුනා ගැනීමෙන් පසු රෝගීන් මිලියන 130ක් ලෝකයේ පුරා වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් මෘදු බව හැමෝම ප්‍රකාශ කළද ලක්ෂ 5ක් මරණ වාර්තා වීම තුල එය කිසිසේත්ම මෘදු නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා එන්නත්කරණය අනිවාර්ය කිරීමට එරෙහිවයි ක්‍රක්රතරිය දුරංගේ විරෝධතාවය ආරම්භ වූයේ සති 3ක් පුරා ඔටාවා නගරය අල්ලාගෙන සිටි රිය දුරන් නවත්තන්නේ නැතිව නලා හඬවමින් සිටියා අන්තිමට නගරවාසීන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදු වුණා අධිකරණය නලා හැඬවීම තහනම් කළා ඒ සමග ක්‍රියාත්මක වූ පොලිසිය මේ වන විටත් 30 දිනක පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ 80ක් පමණ ආරම්භ කර තිබෙනවා විරෝධතාකරුවන් ජාතික යුද ස්මාරකය හා නාදුනන සබලාගේ සොහන මැද නටමින් අපහස කළ බවයි පොලිසිය පවසන්නේ ජොන්සන් ඇන් ජොන්සන් එන්නත නිපදවන කර්මාන්ත ශාලාවක් සිය නිෂ්පාදනය తాවකාලිකව නතර කර තිබෙනවා ඊට කිසිදු හේතු දැක්වීමක් නිෂ්පාදන කර්මාන්ත ශාලාව දක්වා නැහැ නමුත් ජොන්සන් ඇන් ජොන්සන් සමාගම පවසන්නේ හිඟයකින් තොරව එන්නත සපයන බවයි හෙද පරිපූර්ක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් අදත් වර්ජනයේ නිරත වනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වුණා. මෙම වර්ජනය නිසා අදත් රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රාජ්‍ය ඔසුසල ඉදිරිපිට දිගු පොලිම් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය වෘත්තීන් 18ක් ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ වැඩ වර්ජනයට අදට දින 3ක් හෙද සේවකින් මහජන සෞඛ්‍ය සේවයට අයත් නිලධාරීන් අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වර්ජනයට එක්ව සිටිනවා. මේ නිසා ඖෂධ නිකුත් කිරීම මුළු මනින්ම බිඳ වැටී තිබෙනවා. එමෙන්ම එක්ස් කිරණ ලබා ගැනීම විවිධ රසායනාගාර පරීක්ෂණ මුළු මනින්ම අඩාල වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔය
රෝහල් වෙත පැමිණෙන බොහෝ රෝගීන් අසරණ වී සිටිනවා. සමහරු තමන්ගේ අතේ ඇති මුදල් ගාන ගණන් කරලා පෞද්ගලික රසායනාගාර වෙත යනවා. කිසිවක් කර කියා ගන්න බැරි අසරණ රෝගීන් බස් ගාස්තු හෝ ත්‍රිවිල් ගාස්තු ගෙවාගෙන හිස් අතින් ගෙදර යනවා. සමහරුන්ට ඖෂධ නොමිලේ ගන්න කියලා රෝහල් වලින් තුන්ඩු ලියලා දෙනවා. ඒ බෙහෙත් තුන්ඩුවත් අරගෙන රාජ්‍ය උස්සාලි ඉදිරිපිට ජනතාව දුක් විඳින්නේ නොමිලේ බෙහෙත් ටික අරගන්න. බෙහෙත් ගන්න ආවේ නියම හැබම්බියක් තියෙන කට්ටියද? පරිගන්නේ මේ ගණන් දා කොච්චර අත්‍යාවශ්‍යද කියලා මේ මිනිස්සුගේ මම ඔක්කොම කරන්නේ ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ගෙන් පරිගන්න එක තමයි. අපි ඉතින් පොලිමේ ඉඳලා කොහොම හරි පැය දෙක තුනකට හරි ඉඳලා මේ ළමයිගේ බෙහෙත් ටික ගන්න මේ පැය. නැත්නම් ඉතින් ළමයි මරන්නේ. ඇඩ්වර්ට්වේ තියෙන බෙහෙත් ටික මෙහෙට දාලා මේ විස්සයි කියලා මෙහෙට මෙහෙන් බෙහෙත් නැහැ කියලා කියනවා. මොකද්ද මේ තේරෙන්නේ නැහැ අපි කියන්නේ. සල්ලිවස ස්ට්‍රයික් කියලා කියනවා මෙතන ස්ට්‍රයික් කරලා මේ ඇවිල්ලා රස්තිය ආදි වෙනවා. බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ පොලිමින්ඩෝ. කල ස්ට්‍රයික් ඉඳලා මේ ලියලා දෙනවා ගන්න කියලා. ඉතින් මෙතනත් බෙහෙත්ක් ගන්න පය තුන හතරක් ඉන්න ඕනේ. බෙහෙත් ටික ගන්න එකපාරට දෙන්නෙත් නැහැ. වර්ජනයේ නිරත හෙද සේවක සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා දුරකථනයෙන් මෙසේ ප්‍රකාශ කළා. අතිවිශාල මානසික කාරණාවක් පදනමක් පුර තමයි මේ වර්ධනය සිද්ධ වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වාඩිලා සාකච්ඡා කරා. පාන්දු පැත්තෙන් මේකට ධනාත්මක ප්‍රවේශයක් ප්‍රවිෂ්ටයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා නොදීම නිසා මේ වර්ධනය තවදුරටත් ක්‍රියාත්මක කරන්න සිද්ධ ආණ්ඩුවෙන් නැවත ගිහිල්ලා අහලා එන්න ඕන වගේ කාරණාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැත්තෙන් කියුණා. ඉතින් ඒ වගේ කාරණාවක් මාස 3ක් තිස්සේ කරේ නැත්තේයි කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසාම ඊයේ දවසේ තීන්දුවක් ගන්න බැරි වුණා. අමාත්‍යවරයා හෝ ආණ්ඩුවේ කවුරු හෝ වගවිතු පුද්ගලයෙක් අද ඕනෑම මොහොතක අපිත් එක්ක වාඩි වෙලා මේ ප්‍රශ්නවල විසඳුමක් දෙනවා නම් අපි මේ මොහොතේම වැඩ වර්ධනය නැතර කරන්න ලෑස්ති. මෙම වර්ජනයට අදත් සමහර වෘත්තිකයින් සිය විරෝධය පළ කරනවා. අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ මෙතන නවතින එකක් නෑ. රාජ්‍යංශ සියල්ලට මේක පැතිරේ යාවි. වැඩ වර්ජන කරන්න උල්පන්දම් දෙන්නේ එක පැත්තකින් මේ රටේ ඉන්න මේ ඇමතිවරුම. සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජනයක් සිදු වුණොත් රෝගීන්ට අසාධාරණයක් වෙනවා. දුම්රිය සේවයේ වැඩ වර්ජනයක් සිදු වුණොත් මගීන්ට අසාධාරණයක් වෙනවා. කොහොමද සාධාරණේ සිද්ධෙන්නේ මේ රටේ ජනතාවට? වෛද්‍ය වෘත්තිකයන් හෝ වෛද්‍යවරුන් ස්ට්‍රයික් කළ යුත්තන් නෙමෙයි. දේශපාලනයයි වෘත්ති සමිති පටලව ගන්න බෑ සෞඛ්‍ය ක්ෂේත්‍රය. අවසානයේ මෙහි දඬුවම ලබන්නේ මේ රෝගී ජනතාව. මේක අපිට ප්‍රශ්නයක්. අපි උත්සාහ කරන්න ඕනේ මේකට යම්කිසි පිළිමයක්. අවශ්‍ය වේදීන් ඊට පස්සේ විකිරණ තාක්ෂණ වේදීන් රසායනකාර විද්‍යාඥයන් කියන්නේ මේ සියලු දෙනාම වර්ජනයේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අතරම සාමාන්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. රෝගීන් දැඩි ලෙස අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙලා කරන්න පුළුවන් වෙන්නේ තියෙන සම්පත් යොදාගෙන උපරිම සේවාව රෝගීන්ට ජනතාවට සපයන්න. මේ අතර රවි කුමුදේශ් මහතා කළ ප්‍රකාශයකට අද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙසේ ප්‍රතිචාර දැක්වුවා. එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට අපි දන්නා තරමට හෙද උපාධියක් හෝ හෙද ඩිප්ලෝමාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේට තේරෙන්නේ නැහැ හෙදියක් කොච්චර අමාරුවෙන්ද මේ සේවාවට ඇතුල් වෙන්නේ. උන්වහන්සේට අවශ්‍ය කුලපතිකම හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි උන්වහන්සේට කියනවා කරුණා කරලා මේ කුලපතිකම දුන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ SLQF කියලා ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා අධ්‍යාපන තත්ත්වයේ සම්බන්ධ එතන හෙදිය ඉන්නේ කොතනද කියලා කරුණා කරලා හොයලා බලන්න. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කුලපතිකම හම්බුණයි කියලා මේ සටන අසාර්ථක වෙන්නෙත් නැහැ. හෙදියගේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. හෙදියගේ අභිමානය පිළිබඳව ගැටලුව හෙදියට තේරුම් ගන්න අමාරුකමකුත් නැහැ. ඒ නිසා අපි හොඳටම දන්නවා අද වෙනකොට හෙද සේවාවේ සියලු දෙනා හාමුදුරුව මොනවා කිව්වත් මේ වෙනකොට Tamanට වෙලා තියෙන අසාධාරණේ තේරුම් අරගෙන ඉන්නවා කියන්නේ. කිසිදු වැඩවර්ධනයකට රාජ්‍ය සේවා එක්සත් සංගම විරෝධයක් කර නැත. නමුත් අපි මේ වෙලාවේදී ජාතික ආපදාවත් උදා වෙච්ච නිසා රෝගී සාත්වය මැනවින් කරලීමට අපේ හෙදෙනදාරින්ට අපි උපදෙස් දී ඇත. හෙදෙනදාරින්ට උපදෙස් දීම පිළිබඳව අපේ ප්‍රවෘත්තිදේශ මහත්මා මුරුත්තෙට්ටුවේ හාමුදුරන්ගේ කටවහගෙන පැත්තක ඉඳන් කියන්නේ ඔහු කවුද? ඒ වගේම ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා අභයාරාමයේ වඩලනවා කියලා. අපේ දායක මහත්වරු බලා ඉන්නවා රවි කුමුදේශ මහත්මයා අභයාරාම වඩලන්න එනකන් එයා බොහොම ආදරෙන් පිළිගැනීමට සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා රවි කුමුදේශ මහත්වරු කට තිබුණට දොඩවන්න දෙහත් වෙන්න එපා. ඔබ අවස්ථාවාදීව සජුකරණ පුද්දලයක් නිසා ඔබේ අවස්ථාවාදී මුණත් අපි අවස්ථාවාදී නෙමෙයි. මේ මොහොතේ අපි එකම බලාපොරොත්තුව අහිංසක රෝගී ජනතාවට සහනයක් සැලසීමයි. කවුරු කොහොම මොනවා කිව්වත් අවසානයේදී මෙවැනි වර්ජන වලින් දුක් විඳින්නේ අහිංසක රෝගීන්. රෝගීන් කියන්නේ රාත්‍රී සමාජ ශාලාවල සංගීත රිද්මේට මත් වෙලා නටන අය නෙවෙයි කියලා ඊයේත් අපි මතක් කළා. අපි මතක් කරන්නේ වර්ජකීන්ට වගේම නිලධාරින්ටත් එක්කමයි. මෙවැනි ප්‍රශ්න උඩුදුවන්න දෙන්නේ නැතිව වහාම සාධාරණ විසඳුමක් දෙන්න
ශ්‍රීලංකාව පිළිබඳ IMF වාර්තාව ගැන පක්ෂ විපක්ෂ බේතයකින් තොරව විවාදයක් සිදු කරන ලෙසට හිටපු ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. එමෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දින දෙකක විවාදයක් ලබා දෙන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ අතර අධිභාර බදු පනතෙන් සේවක අර්ථසාධක අරමුදලට බදු අය කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. IMF සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ ලංකාව එක්ක සාකච්ඡා කළේ වාර්තාව මම හිතන්නේ 3 වෙනි සතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පිට කරනවා සභානායකතුමා එකඟ නම් මාර්තු මාසයේ අපිට දිනයක් දෙනවා නම් මේ ගැන සාකච්ඡා කරන්න මම මේක යෝජනාවක් කරන එතුමටයි පාර්ලිමේන්තුවටයි මෙතනදී අපි වාර්තාව ගැන කතා කරමු කවුද වග කියන්නේ කියලා හොයලා වැඩක් නැහැ ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරලා එළමෙට සමගි ජන බලවේගය ලැබෙන පාර්ලිමේන්තු වාරයේදී අපි දවස් දෙක විවාදයක් කියලා තියෙනවා රටේ වර්තමාන තත්ත්වය සාකච්ඡා කරන්න. මුදල් ලැබැත්තුමා මේ පාර්ලිමේන්තුවට කිසිම ප්‍රකාශයක් කරන්න නැහැ රටේ මුදල් තත්ත්වය ගැන. මේ දවස් දෙක විවාදයක් ගැන කතා කිරුවා. ඒ වගේ මුදල් ලැබැත්තුමාට එතුමා චෝදනා කෙරුවා. දැන් රටේ තත්ත්වය ගැන දැන් ජනවාරි පළවෙනිදා හිටියනේ ආර්ථිකය වැටිලා ලයිව් ගිහිල්ලා කියන්නේ මතකද? තමුන්නාන්සලාගේ ආර්ථික විශේෂඥයෝ කිව්වේ මේ රට බංකොලොත් වෙනවා ආර්ථිකය වැටෙනවා ජනවාරි පන්දා ලයිව් ඇවිල්ලා ඉවරලා කියන්නේ කියලා. නේද? මීට වැඩිය දේශපාලනය කරන්න වෙලෙ පොඩ්ඩක් දුර බලලා තාවකාලික සන්තෝෂ ගන්න හදන්නේ නැතුව සාමාන්‍ය ජනතාවගේ සල්ලි පිල්ලි ගන්නකොට හොරා කනකොට මංකොල්ල කනකොට ඔබතුමා නිහඬව සිටිනවා මේක මේ ගැසට් එකෙන් ආපු එකක් විතරක් නෙවෙයි මුදල් අය කරගන්න මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් අර්ථ නිරූපණයක් දීලා තියෙනවා EPF ETF වල මුදල් වලින් කරන ආයෝජන වලින් ලැබෙන මුදල් ඒ පනත යටතේ ආදායමක් හැටියට එන නිසා ඒකට ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා අපේ අමාත්‍යාංශය පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ඒක වැරදි ඒ අර්ථ නිරූපණය වැරදි කියන කාරණේ පිළිබඳව අපි ට්‍රෙෂරි එකට දන්වලා තියෙනවා අද ඊයේ නෙවෙයි ඒ පිළිබඳව ඒගොල්ලෝ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න ඕනි මේක හරිද වැරදිද කියන කාරණේ එතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමාගේ අමාත්‍යාංශය විරුද්ධයි කියලා ඒ කියන්නේ එතුමාගේ අමාත්‍යාංශයේ විරෝධතා මැද්දේ කොහොමද Tamange හිතුමතේට ගැසට් එකක් ගන්න මේක අර්ථ නිරූපණය කිරීම වැරදි කියලා දන්වලා අලුතෙන් ගැසට් එකක් ගහලා තියෙනවා නම් අලුතෙන් ගැසට් එක පිළිබඳව ඒක වෙනමම ඒක විවාදයක් කරන්න ඕනි ඒක හරිද වැරදිද කියන කාරණේ පිළිබඳව you can go to court if the court upholds that interpretation you are stuck again මං කියන්නේ ඒක ලේසිම එක තමයි මේ අපි කතා කරලා මෙතන පක්ෂ නායකින් නැත්නම් මේ අදාළ කමිටියෙන් ඊට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කෙටුම් පතක් අරමුදල් දෙකම ආදායම් බදු වලින් නිදහස් කරලා සමගි ජන බලවේගයේ මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලනවා මොකද දෙවතාවක් දෙවතාවක් ටැක්ස් කරනවා ඒක නීතියෙන් තහනම් තුර අරමුදල් වලට බදු අය කරලා මුදල් ලැබතිවරයාගේ මොලහත පාවිච්චි කරලා රට හදනවා කියලා කියන උත්සාහයකින් දෙනවා අපේ ආල්පස් ප්‍රධාන සංවිධායකතුමා එහෙම රට හදන්න දෙන්න හදන්න එපා පසුගිය යහපාලන රජයේ විසින් තමයි මේ ආදායම් බදු පනත සම්මත කළේ ඒ පනතේ තියෙන විධිවිධාන වලට අනුව තමයි මේ නියමයන් කරලා තියෙන්නේ සියලු බදු සාන අවෝසි කළා තමුන්නාන්සේලාගේ රජයේ ඒක 2017 ගෙන ඔබතුමාලගේ ආණ්ඩුව දැන් ඔබතුමාලම ඒක දන්නා වගේ කතා කර 125 බද්ද ගහලා තියෙන්නේ මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ සල්ලි වලින් මොනවද මේ කියන්නේ මේක ගියාණ්ඩුවේ කරපු වැඩක් කියලා විපක්ෂයෙන් තමන්ම ගෙනාවු 50 ගෙනල්ලා ඒ කාලේ බුදිය ගෙනල්ලා තියෙන කැබිනට් එකේ විපක්ෂ නායකතුමා පසුගිය රජයේ මේ කටයුත්ත ආරම්භ කළේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව තුබා කිව්වා මේ අපේ රජයේ කාලේ ගෙඩාපු පනතක් සම්බන්ධයෙන් තුබා මං ආසයි වගන්තිය කියවන්න බොඩ වගන්තියද කියලා හොඳ ඔබතුමා වගන්තිය හොයන්න කලින් පනත හොයාගෙන ඉන්න ඔබතුමා පනතවත් දැන නැතුව මෙතන වගන්තිය ගැන කතා කරනවා ඔබතුමාට වගන්ති ඕන නම් බඳුරු ගුණවදනමතුමා හෙට සියලුම වගන්ති ටික සභාගත කරනවා වගන්ති කියවන්නේ කොයි තුමා දන්නේ මට වගන්තියක් කියවන්න පුළුවන් පනත දන්නේ නැති මිනිස්සුන්ට වගන්තියක් කියවල වැඩක් තියෙනවද මේ මෙතුමා තමයි ඕන ගුණෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ ඉතින් ඒ ඉඳ ඕන එකකට වගන්ති කියවන්න කියන්න පුළුවන් ඔබතුමාට වගන්ති කරුණාකරලා එක්සත් ජාතික පක්ෂය දෙවන්ත පරාජයකට ලක්වීමට හේතුව කුමක්ද ඊට හේතුව නායකත්වයේද බලය පිළිබඳ තිබූ අරගලයේද කැටි වෙන්වී ගිය එක්සත් ජාතික පක්ෂයට යලි එක්විය හැකිද
පක්ෂ මහලේකම් පාලිත වරංගි බණ්ඩාර මහතා මේ පිළිබඳව ඊයේ විශේෂ අනාවරණ කිහිපයක් සිදු කළා. ඒ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමි. සජාතික පක්ෂය කියලා කියන්නේ මහා දවැන්ත වෘක්ෂයක්. හැබැයි මේ දවැන්ත පක්ෂය මේ දවැන්ත වෘක්ෂය කෙහෙල් කඳක් බිම හෙළුවා වගේ පහුගිය මැතිවරණයේදී තමන්ට එකම ආසනයක්වත් ගන්න බැරි මට්ටමට පත් වෙනවා. මේ වගේ තත්වයකට මේ දවැන්ත වෘක්ෂය කඩා වැටින්නේ ඇයි? දේශපාලන පක්ෂ මීට ප්‍රථම මෙවැනි පරාජයන් වලට මුහුණ දීලා තියෙනවා. දේශපාලන පක්ෂ පරාජයන් වලට බිය නොවිය යුතුයි. පරාජයන් වලට මුහුණ දීමට ආත්ම ශක්තියක් සෑම දේශපාලන පක්ෂයකම නායකයින්ට ක්‍රියාකාරීන්ට තිබිය යුතුයි. පරාජයෙන් අපි අත්දකින්න ලැබලා තියෙනවා. මෙච්චරට පාලන බලයක් අතේ තියාගෙන යහපාලන ආණ්ඩුවක් හදාගෙන එහෙම තියෙද්දි මෙච්චර ප්‍රපාතයකට වැටුණාද? මේක ගැන තේරෙන්නේ නැතුව ඉබේම වැටුණාද? කාරණ කීපයක් පදනම් කරගෙන තමයි මේ තත්ත්වය තුනේ එකක් තමයි අපි යහපාලනයේ මේ රටට හඳුන්වලා දුන්නා. ඒක මේ රටට මේ සමාජයට නුහුරු දෙයක්. එතකොට මේ නුහුරු දෙය තුළ අපිට අවශ්‍යය සිද්ධ වුණා. මොකද ආණ්ඩුවේම ඉඳගෙන කැබිනට් ඇමතිකම් දරමින් ජනාධිපතිකම් කරමින් ආණ්ඩුවටම පාර දෙනවා. අඟේ ඉඳගෙන කන කනවා වගේ නෙමෙයි නැත්තම් කඳ පනුවා වගේ කඳ ඇතුළේ ඉඳගෙන කඳ කනවා. අනිත් එක තමයි පක්ෂ අභ්‍යන්තරය ඇති කරගත්ත ආරවුල කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා නම් කණ්ඩායම් රැස් වීම තිබ්බා නම් හැමදාම පක්ෂ ඇතුළේ ගෝරියා. තුන්වෙනි කාරණේ තමයි මැතිවරණයේ පැය 48ක් විතර කෙටි කාලයක් තියෙද්දී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කඩාගෙන ගිහිල්ලා වෙනම ඉල්ලන්නට කටයුතු කරා. මට ඇත්තටම දැනගන්න ඕනේ එදා හිටපු පාලිත රංගේ බණ්ඩාරමද අදත් කෙලින් ඉන්නවද? මම හිතනවා මං එහෙමයි කියලා. මට දැනෙන්නේ නැහැ වෙනසක්. මේ නායකත්වයේ තුල තිබුණු දුර්ලභකමක් නිසා නායකත්වයේ නිසි කලට නිසි වෙනස් වීම සිදු කළ නොකල නිසා මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියන බරපතල චෝදනාවක් තියෙනවා. ඔබ පිළිගන්නවද මහලේකම්වරයා විදියට වර්තමාන නායකත්වයේ දෙන්න ඕන අවස්ථාවේදී ඉඩකඩ දුන්නා. තරුණ වයසේම පක්ෂයට නියෝජ්‍ය නායකයෙක් පත් කරා. තව ජේෂ්ඨ විට. එතකොට අවශ්‍ය දේ කරලා නැද්ද? එතකොට තන දීලා නැද්ද? මේ තනතුර මහලේකම් තනතුර ඔබට ලැබෙන්නේ ඔබ පක්ෂ නායකත්වයේ සමග කීකරුවෙ ඉන්න නිසාද? ප්‍රබල චරිත ගණනාවක් මේ පක්ෂයෙන් ගියපු නිසාද ඔබට දෙන්නේ නැත්නම් ඔබේ කටවහන්න ඕන නිසාද දෙන්නේ? අපි මෙතන 19 දෙනයි ජේෂ්ඨ කණ්ඩායම ඉතුරු. ඉන්න කණ්ඩායම අතරින් මං සුසුයි කියලා කණ්ඩායම නිගමනය කරපු නිසා නායකත්ව නිගමනය කරපු. ඒ හැරෙන්නට මගේ කටවහන්න නම් කටයුතු කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ කණ්ඩායම් දෙක එකට එක් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල හොර රහසේ යම් යම් කණ්ඩායම් එකට එකතුනා කියලා සාකච්ඡා තිබුණා. අපි සියලු දේශපාලන පක්ෂත් එක්ක කතා කරනවා. අද මේ රට පත් වෙලා තියෙන තත්ත්වය තනි දේශපාලන පක්ෂයකට කිසිසේත්ම ගොඩනගන්න. දැන් මේ අවස්ථාවේ ජාතික වැඩපිළිවෙලකට ඔක්කොම එකතු වෙනවා. සමහර උදවියට පක්ෂ මූලස්ථානට එන්න බැරි කට්ටිය ඉන්නා. ඒ දේශපාලන ඒගොල්ලන්ගේ අනන්‍යතාවය අනුව ඒ නිසා අපි පිටත ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ආරම්භ කිරීමට පියවර ආරම්භ තියෙනවා. එහෙම කරලා අපි හැම කෙනාම එකතු කරගෙන තමයි මේ ඊළඟට රට ගොඩනගීමට පියවර ගන්න එක ශක්තිමත් රාමුවක් තුළ පිළිගත්තව වැඩපිළිවෙලක් කළා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.